කියලා දෙනවා සමහර චිත්‍රපටි ඉතිහාසයේ මොනම හේතුවක් නිසාවත් සඳහන් කරන්නට වෙන්නේ නැහැ. හැබැයි සමහර චිත්‍රපටි තියෙනවා දවසින් දෙකෙන් ගැලවිච්ච ප්‍රේක්ෂකයන්ගේවත් විචාරකයන්ගේවත් කාගේවත් අවධානය දිනා නොගත්තු චිත්‍රපට සාමාන්‍ය සිනමා කෘති හැටියට අප දුර්වලයි කියන සිනමා කෘති. මේ සිනමා කෘති අතරින් පස්සේ කාලේ සිනමාවේ ලකුණු දීපු කැපී පෙනුණු අය දුරට වැඩලා තියෙනවා. ඒක සමා ඒක ඉතාම සුවිශේෂ ගුණයක්. මොකද ඔවුන්ගේ නිර්මාණ ගුණය අර සිනමා කෘතියේ ගුණයට වඩා විශාල වන හින්දා 1972 මාර්තු මාසේ 29 වෙනිදා තිරයට ආපු සිටිජේ කියන චිත්‍රපටයත් අන්න ඒ වගේ චිත්‍රපටයක්. සිටිජේ චිත්‍රපටේ පාදක වෙන්නේ මේ රෝහලකදී තරුණයෙකුට මේ රූමත් තරුණියක් හම්බ වෙනවා. මේ තරුණිය හැබැයි රූමත් වුණාට අංග විකල. ඉතින් එයා මේ තරුණයා මේ තරුණයට ප්‍රේමෙන් බැඳෙනවා. හැබැයි ඇය විවාහ කරගත්තොත් තමන්ට මූණ පාන්ට ගැලපෙන දෙන ප්‍රශ්න මොනවද? වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබේද? වජී කොහොමද ප්‍රේමය මේක විවාහෙන් කෙලවර වේද කියන ගැටලු තමයි මේ චිත්‍රපටය පුරා මේ සිටිජ චිත්‍රපටය පුරා තියෙන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ GTC චිත්‍රපට සමාගම. ඒ නිෂ්පාදනය කළේ SDP පෙරේරා. කතාව සහ අධ්‍යක්ෂණය සරච්චන්ද්‍ර හිරද්ගේ. දෙබස් සහ තිරරචන වේ හැල්ලේ පියතිලකගේ. සහ අධ්‍යක්ෂණය කළේ ජෝ ලිවේරා. කැමරා අධ්‍යක්ෂණය කළේ නිමල් වීරසූරිය. කලා අධ්‍යක්ෂණය කළේ කොල්වින් සෙට්ටිනායක. සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් දසනායක. සරත් දසනායකයන් අපි කිව්වනේ මේ චිත්‍රපටවල එනවා සමහර පුද්ගලයන් චිත්‍රපටයේ කොයි හැටි වෙතත් ඒ පුද්ගලයන් බලනවා කියලා. සරත් දසනායකයන් මුල්වරට සංගීත අධ්‍යක්ෂණය කළේ විශ්මය චිත්‍රපටය වුණත් තිරයට ආවේ මෙන්න මේ සිටිජේ කියන චිත්‍රපටය. එහි ආ රන්බෝපත් සැලෙන කියන අමරදේවයන් ගායනා කරපු යම් ප්‍රමාණයකට අවධානය දුන්නා. හැබැයි සරත් දසනායකයන් අපේ අවධානය දුමු ගන්නේ ඊටත් තව ඊළඟ චිත්‍රපට දෙක තුන ඉදී. මේ චිත්‍රපටේ ඒ වගේම ආවා තවත් ගායක ගායිකා යුවලා. ඒ TM ජයරත්න සහ නීලා වික්‍රමසිංහ. ඔවුන්ගේ ගායනයන් මුල් වතාවට ඇතුළත් වුණේ මේ චිත්‍රපටයට. ඔවුන් මේ චිත්‍රපටේ කවි ගායනාවන් ඉදිරිපත් කළා. චිත්‍රපටේ ගීතය නම් ගායනා කළේ WD අමරදේවයන් විසින්. මේ චිත්‍රපටේ චරිත නිරූපණය කළේ රංජිත් පෙරේරා, සුජීවා ලලි, කාන්ති ලංකා, ජීවනී පෙරේරා, වේහැල්ලේ පියතලක, ෂෙල්ටන් පීරස්, පැට්‍රික් ජයමාන, එඩී ජූනියර්, මියුරි සමරසිංහ, සපල් වාසුදේවි. මේ චිත්‍රපටය මරදාන එල්ෆින්ස්ටන්, වැල්ලවත්තේ රක්සි මොරටුවේ MS, මහනුවර වේල්ස්, කුලියපිටියේ මහලේකම්, වත්තල ගැමුණු, කුරුණෑගල ඉම්පීරියල්, පානදුර ඉම්පීරියල්, ජයඇල නන්දා, මහරගම නැෂනල්, මීගමිය රීගල්, ගාලේ කොයින්ස්, ගම්පහ පබ්ලික් හෝල් වෙනත් ශ්‍රී ලංකා ඇතුළු සිනමා ශාලාවල තිරගත වුණා. හැබැයි සිදිය තිරගත වුණේ නිකම්ම නෙවෙයි. මේ චිත්‍රපටයත් එක්ක මොකද මේ චිත්‍රපටය තමයි දීර්ඝ චිත්‍රපටයක් නොවන නිසා කාන්ති ලංකා විසින් නිෂ්පාදනය කරපු ශුද්ධ වූ දේශය කියන කෙටි චිත්‍රපටයත් මේ සමග පෙන්වුවා. ශුද්ධ වූ දේශය කියන්නේ එවකට ශ්‍රී ලංකාවට වැඩම කරපු 6 වෙනි ජුවාම් පාවුළු පහපහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළත් කෙටි වාර්තා චිත්‍රපටයක් සහ වතිකානු ජනකම චිත්‍රපටය ඇතුළත් වුණේ. සිතිජයේ අන්තිම පෝස්ටරයේ සිතිජය හා සුද්ධ වූ දේශය.